සින්දු පන්තිය අපේ සින්දු අපිම තනම අඳුරින් එළියට අද ඉගෙන ගත්තේ හෙට රටට එළියක් ආදරණීය දුවේ පුතේ ප්‍රඥාවේ නැන පහන් දල්වාලමින් ලොව ජය ගන්නට ලංකා විදුලි බල මණ්ඩලෙන් ඔබට දිරිය ශක්තිය ලංකා විදුලි බල මණ්ඩලයේ සින්දු පන්තියත් එක්ක මෙන්න මේ විදිහට එක් වෙනවා. ඉතින් දූල පුතාලගේ සින්දු පන්තිය ගෙනෙන්නට අපට අනුග්‍රහය දක්වන්නේ ලංකා විදුලි බල මණ්ඩලය. ආයිබෝවන් දුවේ පුතේ. පොරොන්දුණු විදිහටම අපි අදත් ආවා දූල පුතාලත් එක්ක සින්දු පන්තියට. දැන් දූල පුතාලා දන්නවනේ සින්දු පන්තියට එනකොට කොලේකුයි පෑනකුයි ළඟ තියෙනව නේද? ආ ඔව් නේද? දැන් චූටිම දූල පුතාලට අම්මලා තාත්තලා එහෙම නැත්නම් අයියලා අක්කලා මේ ගීතේ ලියලා දෙන්න ඕනේ. එතකොට ඒගොල්ලන්ට ගායනා කරන්න බොහොම පහසු වෙනවා ජගත් මාමත් එක්ක. දූල පුතාලගේ සින්දු පන්තියේ මේ මිහිරට ගීත ගායනා කරන්න පුරුදු පුහුණු කරන්නේ ගායන වේදී විශාරද ජගත් වික්‍රමසිංහ මාම. අනිත් හැම වෙලාවෙම එතුමා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිතුමා. මේ වෙලාවේ දූල පුතාලගේ ජගත් මාමා. ජගත් මාමේ ආයිබුවන්. ආයිබුවන් සේනානි නැන්දා. අද අපේ දූල පුතාලට ගායනා කරන්න පුරුදු පුහුණු කරන ගීතේ මොකද්ද මාමේ? අද සේනානි නැන්දා මම අරගෙන ආවා දරුවෝ හැම දිනෙකටම ජීවිතේට ඉතාම වැදගත් ගීතයක්. මේ ගීතය කියවෙන්නේ අපි හැම දිනාගෙම ගුරුවරු ගැන. විශේෂයෙන්ම ගුරුවරයෙක් කියලා කියන්නේ අපේ ජීවිතය ගුණවත් කරන, නැනවත් කරන, අපේ ජීවිතයට දෙවි කෙනෙක් වගේ උදව් කරන කෙනෙක් තමයි අපි ගුරුවරයෙක් හැටියට හඳුන්වන්නේ. ඒ කියන්නේ අපි හැම කෙනාටම ඉදිරියට යන්නට දැනුම දෙන්නේ, හොඳ දේ කියා දෙන්නේ ගුරුවරු. ඉතින් ගුරුවරයෙක්ගේ වටිනාකම ගැන කතා කරනකොට ඒකේ හොඳම ගුරුවරු දෙන්න තමයි ළඟම ඉන්න දෙගුරුන්. දෙගුරුන් කියන්නේ අපේ අම්මයි තාත්තයි දෙමාපියන්. ඒ නිසා අපි ඉස්සෙල්ලාම ගුරුවරු හැටියට වඳින්නේ, පුදන්නේ, ගෞරව කරන්නේ දෙගුරුන්ටයි. ඒ කියන්නේ අම්මයි තාත්තයි. ඊට පස්සේ ඔය දුවල පුතාලට තවත් හම්බෙනවා සමාජයෙන්, පාසැලෙන්, දහම් පාසැලෙන් ඕනෑම විෂයක් කවුරුන් හෝ කියලා දෙන, ආදරෙන් කියලා දෙන කෙනා තමයි ඔබේ ගුරුවරයා. ඒ නිසා ඒ අයට ගෞරව කරන එක අපි කාගේත් යුතුකමක් වගකීමක් නේද සේනානි නැද්ද? අනිවාර්යෙන්ම ජගත් මාමේ. දැන් දුවල පුතාලට මාමා කියලා දුන්න දෙගුරුන්ට තමයි මුලින්ම ගුරුවරුන් විදිහට සලකන්නට ඕනේ කියලා. ඒ කියන්නේ දුවල පුතාලගේ අම්මයි තාත්තයි ඒ අයනේ මුලින්ම හොඳ නරක පුරුදු පුහුණු කරවන්නේ. ඊට පස්සේ තමයි දූල පුතාලා ලදරු පාසල් යනවා, ඊට පස්සේ පාසලට යනවා. එතනදී ගුරු මහත්ම මහත්මීන් අපි ටීචර් කියලා කියනවා නේද, මිස් කියලා කියනවා, සර් කියලා කියනවා. මෙන්න මේ අයකින් තමයි දූල පුතාලා අනාගතය සකස් කරගන්නේ. දැන් දූල පුතාලගේ අම්මලා තාත්තලාට නම් මතක ඇති ලෝක සාහිත්‍යය ගත්තත් ලෝක කලාව ගත්තත් කොයිතරම් ප්‍රසිද්ධ මේ ගුරු අභිමන් ගැන කියවෙන, ගැයෙන, කතා කරන නිර්මාණ තියෙනවද? රුසියානු සාහිත්‍යයට ගියොත් චිංගිස් අයිත්මාතව් කියන නම අපිට අමතක කරන්න බෑ. මේ චිංගිස් අයිත්මාතව් කියන ශ්‍රේෂ්ඨ රචකයා රචනා කරපු ගුරු ගීතය මේ කෘතිය සිංහලයට පරිවර්තනය කරන්නේ තැදිගම ලයනල් වී රොඩ්රිග සූරීන්. දුල පුතාලත් මේ පොත හොයාගෙන කියවන්නේ. මතට ඇවින් විමන් වලින් බැස ගුරුතරු වී පායනවා අඳුරු අහස් කුසේ. නමස්කාර වේවා ඒ ගුරුතරු යායට. ජගත් මාමේ අපි පද ටික කියමුද පෙලින් පෙලට? ඔව් සේනානි නැන්දා, මේ පද පෙළ දුවේ පුතේ ඔබේ ජීවිතේ හොඳම ගුරු ගීතේ බවට පත් කරගන්න. මීට පස්සේ අපේ ජාතික ගුරු ගීතයේ බවට මේ ගීතේ පත් කරගමු. මේ ගීතේ රචනා කළේ ජගත් ගාමිණී මාවතගම කියන මාමා. ජගත් ගාමිණී මාවතගම මාමා ඉතාම දක්ෂ පද රචකයෙක්, ඉතාම හොඳ අදහස් තියෙන මාම කෙනෙක්. ඒ මාමගේ ගීත ගණනාවක් දැන් අපි මේ වැඩසටහන් තුලින් ඉදිරිපත් කරගෙන යනවනේ. ඉතින් මේකත් ඒ වගේම වටින ගීතයක්. තනුව සංගීතය කළේ මම, තෙසූ චන්දුන පුතා තමයි මේ ගීතය ගයන්නේ. හැබැයි අද මේ අහගෙන ඉන්න සියලුම ආදරණීය දූල පුතාලා මේ ගීතය මාත් සමග අද ඉගෙන ගන්නවා.
ඉගෙන ගත්තට පස්සේ මේක ඔබේ ගීතයක් බවට පත් වෙනවා. ඔබේ ආදරණීය ගුරු මහත්ම මහත්මීන්, ඔබේ ටීචර්ට, ඔබේ සර්ට, ඔබට ශක්තිය දෙන, දැනුම දෙන හැම දෙනාම ඔබේ ගුරුවරු. ඒ ගුරුවරුන් සමරන ගීතය තමයි, ඒ ගුරුවරු මතක් කරන ගීතය තමයි මේ ගීතය. මේ ගීතය ඔබ ඔබේ ගුරුවරයෙකුට ගායනා කරලා පෙන්නුවොත්, ඒ අයට ඔබ කෙරෙහි ඇතිවන ආදරය තිබුණට වඩා දහස් ගුණයකින් වැඩි වෙනවා. ඒ නිසා මේ ගීතය හොඳට අද ඉගෙන ගන්න. හොඳයි, ලියාගමු. දෙවිවරු මිහි මතට ඇවිත් විමන් වලින් බැස ගුරු තරු වී පායනවා අඳුරු අහස් කුස. නමස්කාර වේවා ඒ ගුරු තරු යායට. ආයිත් මම කියන්නම් ඒ ටික. දෙවිවරු මිහි මතට ඇවිත් විමන් වලින් බැස ගුරු තරු වී පායනවා අඳුරු අහස් කුස. නමස්කාර වේවා ඒ ගුරු තරු යායට. හොඳයි, දෙවෙනි කොටස් දෙකක් තිබෙනවා. අන්තරා කොටස, ස්ථායි කොටස ඉවරයි. මඟ මරු වැල් නොදැන සරණ බිහිසුණු වනපෙත. බිහිසුණු වනපෙත. සාපැටවුන් ආදරයෙන් තුරුලට අරගෙන. සාපැටවුන් ආදරයෙන් තුරුලට අරගෙන. ජීවිතයේ හෝඩි පොතේ අකුරු කියා දෙන. නමස්කාර වේවා ඒ ගුරු තරු යායට. හොඳයි, දෙවෙනි අන්තරා කොටස. ලෑස්ති නේද? ගුණ නැන මිනි. ගුණ නැන මිනි. දැන් ඔබ දන්නවා නයන්න මොකද්ද කියලා. ගුණ නැන මිනි දී සකසා මග තොට වියදම. දැන් මුර්ධද නයන්න, සංඥකලා යන්න, එහෙම දාන ඒවා හරියට දාන්න ඕනේ. ඒක තමයි ඔබේ සිංහල භාෂාව ලියනකොට නිවැරදි වචන උච්චාරණය කරන්න හැකියාව ලැබෙන්නේ. ගුණ නැන මිනි දී සකසා මග තොට වියදම. ආදරයේ පැන් කෙන්ඩිය ගෙනදී සුරතට. මිහි මඬලට ඉසින එකයි. මිහි මඬලට ඉසින එකයි මට දුන් පැවරුම. මට දුන් පැවරුම. නමස්කාර වේවා ඒ ගුරු තරු යායට. දැන් මේ මොහොතේ ඉඳලා මේ අහගෙන ඉන්න දුවල පුතාලා මේ ගීතේ ඔබේ ගීතේ බවට පත් වෙනවා. ඔබේ ජීවිතේ ගුරු ගීතේ බවට පත් වෙනවා. හොඳයි සේනානි නැන්ද, අපි දැන් මේකේ තේරුම කියලා දෙන්නත් තිබේ. මම කියන ගමන්ම, තනුවත් කියන ගමන්ම තේරුම කියලා දෙන්නම්. දෙවිවරු මිහි මතට ඇවිත් විමන් වලින් බැස. දෙවිවරු මිහි මතට ඇවිත් විමන් වලින් බැස. ගුරු තරු වී පායනවා අඳුරු අහස් කුස. ගුරු තරු වී පායනවා අඳුරු අහස් කුස. නමස්කාර වේවා ඒ ගුරු තරු යායට. නමස්කාර වේවා ඒ ගුරු තරු යායට. මොකද්ද මේකෙන් කියන්නේ? දෙවිවරු මිහි මතට ඇවිත්. දෙවිවරු කියන්නේ ඔබ දන්නව කවුද කියලා. මිහි කියන්නේ මොකද්ද? මිහි කියන්නේ මහීකාන්තාව, පොළව. මිහි මතට ඇවිත් කියන්නේ දෙවිවරු
පොළවට බැහැලා විමාන වලින් බැස එයා ඉන්නේ විමාන වල දෙවිවරු ඉන්නේ විමාන වල කියලානේ අපි අහලා තියෙන්නේ විමාන වල ඉඳලා මේ මිහි මතට බැහැලා පොළවට බැහැලා එතකොට ගුරු තරු වී පායනවා අඳුරු අහස් කුස එයායි තමයි මේ ගුරු තරු විදියට අඳුරු අහස් කුස පායන්නේ පායන්නේ ඔබ දන්නවා කවුරුත් එක්කෝ සඳ ඉර එසෙත් නැත්නම් තරු දැන් මේ ගුරු තරු තමයි පායන්නේ මේ අය තමයි මේ දෙවිවරු වගේ පොළවට බැහැලා තියෙන්නේ මාටද බැහැලා තියෙන්නේ අපිට දැනුම දෙන්න අපේ ගුරුවරු තමයි මේ දෙවිවරු හැටියට කවදා හරි අහසේ තරු වගේ දිස් වෙන්නේ දැන් ඔබට තේරෙනවා ඔබේ ගුරුවරයා හැමදාම ජීවත් වෙන්නේ නැහැනේ දුවේ පුතේ ඒ අය කවදා හරි තරු වෙලා අහසේ පායන්නේ ගුරුවරු කියලා මේ ගීතෙන් ජගත්ගාමිනී මාමතක මාම කියනවා එතකොට නමස්කාර වේවා ඒ ගුරු තරුයායට තරු ගණනාවක් ඔබට අහසේ දිස් වෙනව රැට ගුරු තරු යායක් වගේ පේනවා තරු යායම මේ තරු වෙලා පායන්නේ ඔබේ ගුරුවරු ඒක තමයි මේ ගීතෙන් කියන්නේ එතකොට ඔබට ඇති වෙනවා ඉතාම පහන් හැඟීමක් ඉතාම ගෞරවණීය හැඟීමක් අපි ගුරුවරුන්ගේ කකුල් අල්ලලා වඳිනවා දෙපා නමස්කාර කරනවා මේ ගීතෙනුත් අපි නමස්කාරයක් කරන්නේ ගුරු තරු වී පායනවා අඳුරු අහස් කුස නමස්කාර වේවා ඒ ගුරු තරු යායට හොඳයි දෙවෙනි කොටස මග මරුවැල් නොදැන සරණ බිහිසුණු වනපෙත මොකද්ද මේකෙන් කියන්නේ බිහිසුණු කියන්නේ භයංකාර වනපෙත ඔබ දන්නවා වනපෙත කියන්නේ වනාන්තරය වනාන්තරයේ සුන්දරත්වයක් තියෙනවා වගේම දුවේ පුතේ හරි භයානකයි ඔබට තනියම යනකොට අනුතුරක් වෙන්න පුළුවන් ඔබට සතෙක්ගෙන් අනුතුරක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් මරු වැලකින් ඔබට අනුතුරක් වෙන්න පුළුවන් හැබැයි එවැනි මහ භයානක කැලේක ඔබ ගමන් කරනකොට ඔබව ආදරෙන් දුර්ලට අරගන්නවා නම් ඔබට මොන තරම් රැකවරණයක්ද ඔබ නොදන්නා කැලෑ පාරවල් වල යනකොට ඔබට අනුතුරු වෙන්න පුළුවන් සාපැටියෙක් කියන්නේ මොන තරම් අහිංසක සතෙක් ඔබ හාපැටියෙක් වගේ මේ කීතෙන් කියනවා ඔබ ඒ වගේ අහිංසක සාපැටියෙක් වගේ වනේ අතරමං වෙලා යනකොට කවුරුන් හෝ කෙනෙක් දුර්ලට අරගෙන ඔබට හෝඩි පොතේ අකුරු කියලා දෙනවා නම් ඒ කවුද ඒ තමයි ඔබේ ගුරුවරයා මෙතනදී හෝඩි පොත කියලා කියන්නේ අපි කුඩා කාලේ ඉගෙන ගන්න පොත මුළු ජීවිත කාලෙම දුවේ පුතේ අපිට ගුරුවරු කියලා දෙනවා ඔබ උස මහත් වුණත් ඔබ විශ්වවිද්‍යාලයට ගියත් එතනත් ඔබට ඉන්නවා ගුරුවරු ඔබ රැකියාවකට ගියත් ඔබට ඉන්නවා වෘත්තීය ගුරුවරු එතකොට ගුරුවරයා හැමදාමත් ඔබට හෝඩි පොතේ වගේම අකුරු කියලා දෙනවා ඒ නිසා මේ ගීතෙන් කියනවා ඉතාම වැදගත් පණිවිඩ ගණනාවක් මේකේ කියන්නේ මග මරුවැල් නොදැන සරණ විහිසුණු වනපෙත සරණක් නැහැ කිසිම පිළිසරණක් නැතුව හා පැටියේ කැලේ යනකොට අනුතුරු වෙන්න පුළුවන් ඒ හා පැටියව තුර්ලට අරගෙන හෝඩි පොතේ අකුරු කියලා දීලා ශක්තිමත් කළා සමාජයට දැනුවත් පුද්ගලයෙක් බවට පත් කරන්නේ පුතේ දුවේ ඔබේ ගුරු අම්මා එහෙම නැත්නම් ගුරු පියා ගුණ නැන මිනි දී සකසා මග තොට වියදම මොකද්ද පුතේ ගුණ නැන මිනි කියලා කියන්නේ ගුණ කියන්නේ දරුවෙක් උස මහත් වෙලා නිකන් වැඩක් නැහැ ඔහුට ගුණවත් බව තිබිය යුතුයි ඔබ හොඳ ශීලාචාර සදාචාරාත්මක සමාජශීලී දරුවෙක් බවට පත් වෙන්න ඕනේ ඒක තමයි ගුණවත් බව කියලා කියන්නේ කවුද මේ ගුණවත් බව ඇති කරන්නේ ඔබේ දෙමාපියන් හෝ ගුරුවරුන් ඔබ නරක පුරුදු වලට ඇබ්බැහි වෙලා තිබෙනවා නම් ඔබට පුළුවන් ගුණවත් දරුවෙක් බවට පත්වන්න ඒකට ඔබට පිහිට වෙනවා තවත් පොත්පත් ඔබ දන්නවා සිරිත් මල්දම ලෝ වැඩ සංගරාවාදී පොත්පත් වලින් පුළුවන් ඔබට ජීවිතය ගුණවත් කරගන්න නැන කියන්නේ මොකද්ද නැන කියන්නේ මනස දියුණු කරන්න ඔබට නැනවත්කම දෙන්නේ ඒත් ගුරුවරු නැත්තම් ඔබ මෝඩෙක් බවට පත් වෙන්න පුළුවන් ඔබ බුද්ධිමතෙක් බවට පත්වීම සඳහා ඔබට නැන ලබා දෙන්නේ ඔබේ අහිංසක ගුරුවරු ඒ ගැන කියවිලා තිබෙනවා මෙන්න මේ ආකාරයෙන් එක පුන්සඳින් දුරවේයි ලොව ඝන අඳුරු නික තරු රැසින් එලෙසට නොම වේය දුරු ගුණවත් දරුවෙක් නූගත් අගුණවත් දරුවන් 10කට වැඩිය එක ගුණවත් දරුවා ප්‍රයෝජනවත් මේ රෝකෙට සමාජයට ඉතින් මේකෙන් කියන්නේ ගුණවත් ළමෙක්
නිර්මාණය වෙන්නේ නැනවත් දරුවෙක් නිර්මාණය කරන්නේ ගුරුවරු ඔබේ ගුරුවරයා මේවා තමයි මැණික් එහෙම දරුවෙක් මැණිකක් වගේ එහෙමනම් ගුණ නැන මිනි මිනි කියන්නේ මැණික් ගුණ නැන මිනිදී සකසා මගතොට වියදම මොකද්ද මේ මගතොට වියදම කියන්නේ මගතොට වියදම් කියන්නේ ඔබ ගමනක් යනකොට ඔබට හිස් සති යන්න බෑනේ ඔබ මුදලක් රැගෙන ආ යුතුයි දැන් මේ කතා කරන්නේ ජීවිත ගමන ජීවිත ගමන ගමන් කරනකොට ඔබට මගතොට වියදම හැටියට දීලා තිබෙන ගුරුවරු මොනවද ගුණවත් බවයි නැනවත් බවයි තමයි මැණික් විදියට ඔබට දීලා තිබෙන්නේ කොහේවත් අඩුපාඩුවක් වෙන්නේ නැහැ ඔබට ගුරුවරුන් විසින් දීලා තිබෙනවා ගුණයි නැනයි මැණික් හා සමානව ආදරයේ පැන් කෙන්ඩිය ගෙනදී සුරතට මොකද්ද මේකෙන් කියන්නේ සුරත කියන්නේ මොකද්ද ඔබේ අත දීලා තිනවා පැන් කෙන්ඩියක් මුකට දෙදීලා තින්නේ මිහි මණ්ඩලට ඉසින එකයි මට දුන් පැවරුම මිහි මණ්ඩල කියන්නේ මහීකාන්තාව පොළව මේ මිහි මණ්ඩලට ඉසින්න ඔබට පැන් කෙන්ඩියක් දීලා තිබෙනවා ඔබ ඉසින්නේ මේ ලෝකෙට ආදරයේ පැන් ආදරය කියන්නේ දුවේ පුතේ මෛත්‍රිය කරුණාව දයාව මේ ආදී ගුණාංග වලින් තමයි මේ පැන් ඔබ ලෝකෙට ඉසින්නේ කවුද මේවා දුන්නේ ඒ ඔබේ ගුරුවරු මග මරුවෙල් නොදැන සරණ බිහිසුණු වන පෙත මග මරුවෙල් නොදැන සරණ බිහිසුණු වන පෙත සාපෙට වුන් ආදරයෙන් තුරුලට අරගෙන සාපෙට වුන් ආදරයෙන් තුරුලට අරගෙන ජීවිතයේ හොඩි පොතේ අකුරු කියා දෙන ජීවිතයේ හොඩි පොතේ අකුරු කියා දෙන නමස්කාර වේවා ඒ ගුරුතරු යායට නමස්කාර වේවා ඒ ගුරුතරු යායට මේ කන්තරා කොටසක් මෙන්න ඊළඟ අන්තරා කොටසත් ඒ තනුවම තමයි ගුණ නැන මිනි තී සකසා මඟ තොට වියදම ගුණ නැන මිනි දී සකසා මඟ තොට වියදම ආදරයේ පැන් කෙන්ඩිය ගෙන දී සුරතට ආදරයේ පැන් කෙන්ඩිය ගෙන දී සුරතට මිහි මණ්ඩලට ඉසින එකයි මට දුන් පැවරුම මිහි මණ්ඩලට ඉසින එකයි මට දුන් පැවරුම නමස්කාර වේවා ඒ ගුරුතරු යායට නමස්කාර වේවා ඒ ගුරුතරු යායට දෙවිවරු මිහි මතට ඇවිත් විමන් වලින් බැස ගුරුතරු වී පායනවා අඳුරු පහස් කුස නමස්කාර වේවා ඒ ගුරුතරු යායට නමස්කාර වේවා ඒ ගුරුතරු යායට ඕජගත්මාමේ දූල පුතාලා ගුරු මෑණිවරුන්ට ගුරු පියවරුන්ට ආදරෙන් නමස්කාර කරනවා නේද මේ ගීතයත් එක්ක මං හිතනවා ඊටත් වඩා වැඩි ආදරයකින් මීට පස්සේ දූල පුතාලා ගුරු මෑණිවරුන්ට ගුරු පියවරුන්ට නමස්කාර කරාවි සබාදහමට කලාවට ආදරය කරන දරුවන් රටකට කොයිතරම් වටිනවද අපි ඒක දන්නවනේ මේ අය දන්නව අනිත් අයගේ හැඟීම් වලට ගරු කරන්නේ කොහොමද කියලා අන්න ඒ වගේ දරු පරපුරක් අනාගතයට දායද කරන්න තමයි ජගත් වික්‍රමසිංහ මාමා මේ සින්දු පන්තිය වැඩසටහනනුත් උත්සාහ කරන්නේ. එහෙමනම් ජගත් මාමේ බොහොම ස්තුතියි අදත් සින්දු පන්තියට ආවට. ස්තුතියි සනන්නේ. තරින්ද දිසානායක මාමටත් බොහොම ස්තුතියි. අදට එහෙනම් සමු ගන්නව ආයෙමත් අපි මුණ ගැහෙමු සින්දු පන්තියෙන්. දෙවිවරු මිහි මතට ඇවින් විමන් වලින් බැස ගුරුතරු වී පායනවා අඳුරු අහස් කුසේ
විදුලි බලය පරිභෝජනය කරමින් තාක්ෂණික උපකරණ භාවිත කර හොඳින් අධ්‍යාපනය හදාරා ඔබේ ජීවිතය ආලෝකවත් කරගන්නට සුභාශිංසන දොරින් දොර කිත්තම් කළ මහා ප්‍රදීපාගාරය ජාතික විදුලි බල මණ්ඩලය දූල පුතාලට සින්දු පන්තියෙන් ලස්සනට ගීත පුරුදු පුහුණු වෙන්නට අපිත් එක්ක අත්වැල් බැඳගත්තේ ලංකා විදුලි බල මණ්ඩලය